ගොඩක් වෙලාට අපි අපේ කම්පියුටර් එකට දානවා පාස්වර්ඩ් එකක්. එහෙම නැත්නම් ලොගින් පාස්වර්ඩ් එකක්. බැරි වෙලාවත් මේ පාස්වර්ඩ් එක අමතක වුණොත් අපි මොකක්ද කරන්නේ? සමහරවිට ඕගලන්ටත් මේක වෙලා ඇති. සමහරවිට ඒක නිසා Windows reinstall කරලත් ඇති. අපි බලමු Windows reinstall කරන්නේ නැතුව වෙනත් කිසිම දෙයක් කරන්නේ නැතුව කොහොමද ලේසියෙන්ම මේ පාස්වර්ඩ් එක අපි රීසෙට් කරගන්නේ කියලා. මේ විදිහට පාස්වර්ඩ් එක අමතක වුණොත් ඒක රීසෙට් කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකින් එක්තරා ලේසියම ක්‍රමයක් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේකට අපිට සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ සොෆ්ට්වෙයාර් එකේ ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ පහලින් මම දාලා තිනවා. දැන් අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ සොෆ්ට්වෙයාර් එකත් එක්ක අපේ නැති වෙච්ච පාස්වර්ඩ් එක අපි රීසෙට් කරගන්නේ කියලා. මුලින්ම අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගමු. මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Lazysoft Recovery Suite. සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් වෙලා ඉවර වුණාට පස්සේ මේ වෙන මේ විදිහින් දෙකක් තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ. සොෆ්ට්වෙයාර් එක අපිට පුළුවන් පාස්වර්ඩ් රීසෙට් කරගන්න, නැත්නම් පාස්වර්ඩ් එක රිමූව් කරගන්න පුළුවන් විදිහ USB එකක් පහසෙම හදාගන්න. ඉතින් අපි සිලෙක්ට් කරගන්නේ උඩින්ම තියෙන burn CD USB disk කියන එක. ඔව් මේ recovery USB drive එක හදාගන්න නම් අපිට වෙන කම්පියුටර් පාවිච්චි කරලා තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ කලින්ම මේ විදිහ USB එකක් හදලා තියාගත්තොත් කොයි වෙලාවරි පාස්වර්ඩ් අමතකුනොත් ඔයගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් මෙතනින් අපිට තෝරගන්න පුළුවන් අපිට දැන් රීසෙට් කරගන්න ඕන මැෂින් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක මොකක්ද කියන එක. USB drive එක හදන්නේ මේ කම්පියුටරෙම පාවිච්චි කරන same as disk computer කියන එක සිලෙක්ට් කරන්න ඕන. මේ ස්ටෙප් එකේදී ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් ඔයාලට ඕනේ රිකවරි CD එකක් හදාගන්නද, එහෙම නැත්නම් USB drive එකක්ද, එහෙම නැත්නම් ඒක ISO image එක විදිහට save කරලා තියාගන්නද කියලා. ඔව් මම මෙතන USB flash කෙනෙක් තෝරගන්නවා. ඔව් අපි දැන් රිකවරි USB එක හදාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද පාස්වර්ඩ් එක අමතක වුණොත් මේ USB එක පාවිච්චි කරලා මැෂින් එකට ලොග් වෙන්නේ කියලා. ඒකට අපි දැන් මේ USB එක ගලවන්නේ නැතුව මෙහෙම මැතිදී මැෂින් එක රීස්ටාර්ට් කරලා බලමු. ඔව් පෙන් ඩ්‍රයිව් එක USB port එකට ගහලා මැෂින් එක ඔන් කරාම බූටබල් ඔප්ෂන් එකක් එනවා. එකකින් අපි Lazysoft Recovery කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඔව් එතකොට මේ විදිහේ වින්ඩෝ එකක් එනවා. එකකින් සිලෙක්ට් කර ගන්න ඕනේ පාස්වර්ඩ් රිකවරි කියන ඔප්ෂන් එක. ඊට පස්සේ මේ ඩිස්ට් එකෙන් රීසෙට් වින්ඩෝස් පාස්වර්ඩ් කියන එක සිලෙක්ට් කරලා නෙක්ස්ට් කරන්න ඕනේ. නෙක්ස්ට් ක්ලික් කරලා පස්සේ ඔයාලට මැසේජ් එකක් දාගන්න පුළුවන්. ඒක අහන්නේ මේක නන් කමර්ෂල් යූසේජ් එකටද පාවිච්චි කරන්න කියලා. ඒක යස් කරන්න.
පස්සේ වින්ඩෝ එකෙත් රීසෙට් ලෝකල් පාස්වර්ඩ් කියන එක සිලෙක්ට් කරලා නෙක්ස්ට් ක්ලික් කරන්න. ඔව් මේ වින්ඩෝ එකෙන් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට පාස්වර්ඩ් එක රීසෙට් කරන්න ඕන යූසර් තෝරලා නෙක්ස්ට් ක්ලික් කරන්න. ඔව් මෙතනදී ඔන්න පුළුවන් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුළුවන් එහෙම නැත්නම් චේන්ජ් කරන්න පුළුවන්. මම මෙතන තෝරගන්නේ රීසෙට් කියන එක. එතකොට පාස්වර්ඩ් එක සම්පූර්ණයෙන්ම user එකෙන් අයින් වෙලා යනවා. ඔව් මැසේජ් එකක් එනවා පාස්වර්ඩ් එක අය මොනා කියලා. ඔව් ඊළඟට finish කියන එක ක්ලික් කරන්න. पासवर्ड रीसेट मेतनी रीस्टार्ट कर मेषीन का बल मेत पासवर्ड अंगे किसी प्रश्न तो मशीन लगे पुलाना मशीन पुला मशीन अलग पासवर्ड दागा रिकवरी स्वीट बोम लेसी पासवर्ड रीसेट कर विशेष नोम करवा यूएसबी ड्राइव का पासवर्ड तो प्रश्न नहीं मेवा वीडियो के नवते दस मेम मे वीडियो के मुना लाइक करें शेयर करें तो सब्सक्राइब करें तम तक रही।